කොකෙන් කොකෙන් පානය කරනයගෙන දව ගිහිල්ල ඉස්සෙල්ලකෝ ඇස් ලොකු මේ හිටපු ඇමතිරක ඉස්තරා පේල ඉන්නග මුලින් කිව කීපේල් නමක් කිව. ඕද නම කිව්ව ම කිව්වා ඉස්සල මගේ පටන්ගන්න ඒසවල් තොන්ඩමන් මහත්තැගෙන් පටන්ගන්න ඊට පස්සේ නිසාන්ත මුතු වෙට්ටි මහත්මැගෙන් පටන්ගන්න ඊට පස්සේ කැමැත්ත පල කරලා තියෙනවා බුද්ධික පතරන මහත්මය මේකෙන් පාස්සවෙලා තියෙනවා. මං කිව්වා කෞද සජි ප්‍රේමදාස නියෝජ ඇමතුමා කැමැත්ත පල කරල තුමායගන්න අතුරුලිය රසන ස්වාමීන් වහස කැමැත්ත පල කරලා තියනවා සුසිල් ප්‍රේමජයන්ත මහත්තය කැමැත්ත පල කරලා තියනවා හරින් ෆොරන්ඩු මහත්තය කැමැත්ත පල කරලා තිනවා විජේපාල හෙට්ටි අර්චි කැමැත්ත පල කරලා තියනවා කරුජය සූරි මහත්මය කියනවා කොච්චර මම නම් දුරකතරෙන් කිව්වොත් එතුමා නෑ කියලම කියන. ඔබතුමා ඒ කොහොම ඒ නම් ඉදිරිපත් කරා? ඔව්. විපක්ෂයේ අය නම් ඉදිරිපත් කරාට ඔය ආණ්ඩුවේ පක්ෂයෙන් එක්කෙනා නම් ඉදිරිපත් කරේ නෑ. නෑ මන්ද කිව්වේ කීපද මම ආණ්ඩුව පක්ෂයේ. ඔය කිව්වේ ලියුම් ඉල්ලන මේ මොකද්ද? නෑ ලියුම් ඉල්ලන්නේ නෙමෙයි. පරික්ෂණයට කැමැත්ත බා. දැන් එදා ඔය පරික්ෂණනේ කොකෙන් ගහන පැත්තේ මම යහන්. කොකෙන් ගහ ඒ කොකෙන් මම කියන්නේ මේ පාර්ලිමේන්තුවට මම යම්ස්කි චෝදනාවක් විවෘතව සත්භාවයෙන් ගෙනාවා. එතකොට දැන් ඔබතුමාලා මේ ඉන්ටර්වයුව එක ඉවරලා පාර යනවනේ. එතකොට ඔබතුමා පොඩ්ඩක් වැණුනොත් ඔබ බීලම නැහැ. පොඩ්ඩක් වැණි වැණි වාහනේ ආවොත් ට්‍රැෆික් පොලිසියෙන් නවත්තනවා. නවත්තන ගමගේ යූ ජජ් ගමගේ. අපිට ඔයගේ යූ ජජ් උත්තර නැහැ ගමගේ වැඩකුත් නැහැ. බැලුම පුම්බන්න කියලා ඔයාට කියනවා. එතකොට ඔයාට කියන්න බෑ මම පරීක්ෂණයට එන්නේ නැහැ. එහෙම මොන පරීක්ෂණ නෑ ඔයා වැනිවැනි ආවේ නෑ මම වැනිවැනි ආවේ නෑ ඔව් ඒව කියන්න බෑ බැලුම පුම්බන්න ඕන. ඉතින් මාත්මය කියන්නේ මහත්යෝ බැලුම පුම්බන්න වගේ බොහොම අහිංසක ඉල්ලීමක්. මේකට බය අය මේකට කවුරු හරි බය නම් ඒ කියන්නේ කුමක් හෝ මාත්‍රාවක් පාලනය කරා යයි සැකයක් ජනතාවට තියෙනවා. මොකද ඡන්දෙ දුන්න ජනතාවට ඒ අයව පත් කරලා යවපු ජනතාවට අයිතියක් තියෙනවා තමා පත් කරලා යවපු නියෝජිතයා තව සියෙන් දින්නේ කොකේන් සියෙන් දින්නේ මාර්ජුවානා සියෙන් දින්නේ අයිස්ද මේවද ගහලා තියෙනක දැනගන්න අයිතියක් ඒක වරදක් නැහැ.